මම අද අදහස් කරා ඉතා වැදගත් මාතෘකාවක් සම්බන්ධව සාකච්ඡා කරන්න මේ බහුලව පාවිච්චි කරන වචනයක් ට්‍රේනින් පුහුණු කිරීම සමහර ආයතනවල මේ පුහුණු කිරීම තනතුරු පවා තිබෙනවා පුහුණු කිරීම නිලධාරීන් පුහුණු කිරීම කළමනාකරු පුහුණු කිරීම අධ්‍යක්ෂක කියන්නේ ට්‍රේනින් මැනේජර් ට්‍රේනින් ඔෆිසර් මේ වගේ ඕනෑම ආයතනයක අලුතෙන්ම සේවකිය බදවාගත්තාමත් මේ ට්‍රේනින් කියන එක කරනවා නමුත් මගේ පෞද්ගලික අත්දැකීම තමයි සමහර වෙලාවදී ට්‍රේනින් ඔෆිසර් අපි අහනවා මේ ට්‍රේනින් කියන්නේ මොකද්ද කියලා. නමුත් සමහර වෙලාවට යාගේ තනතුරේ අර්ථය ට්‍රේනින් කියන එකේ අර්ථයවත් සමහර අයට කියා ගන්න බෑ. සමහර වෙලාවලදී කියනවා දැනුම දෙන එක යම් ක්ෂේත්‍රයක් පුරුදු කරන එක මෙන්න මේ වගේ උත්තර තමයි ලැබෙන්නේ. ඉතින් මම අදහස් කරා මේකට විවිධ අර්ථකථන තියෙද්දි කවුරුත් පිළිගත හැකි අර්ථකථනයක් සඳහා යොමු වෙන්න. ට්‍රේනින් කියලා කියන්නේ හැසිරීම් රටාවේ වෙනසක් ඇති කිරීම. දැන් අපි හිතමු යම්කිසි පුද්ගලයෙකුට අපි දැනුම දෙනවා. යමක් කරන හැටි කියලා දෙනවා. නමුත් ඌට ඒක කරගන්න බැරි වෙනවා. එහෙමනම් ඒක ට්‍රේනින් වෙලා නැහැ යා. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම වොලිබෝල් ක්‍රීඩකයෙක්ට පන්දු ඔසවා දුන්නාම ඩෑෂ් එක ගහනවා net එකට. ඉතින් දිගටම මෙහෙම කරද්දී ඒ කෝච් එක කියන්න පුළුවන් මෙයාට ට්‍රේනින් වෙලා නැහැ. මෙයා ට්‍රේනින් කරන්න ඕනේ කියලා සුමානයක් විතර ට්‍රේනින් කෝස් එකකට අරිනවා. සුමාන විතර පස්සේ ඇවිල්ලා හිටන් එයා අදත් අර පන්දු ඔසවලා දුන්නාම ගහන්නේ net එකට එහා පැත්තේ පන්දු යන්නේ නැහැ. එහෙනම් මොකද කියන්නේ? ආ බලන් ඉන්න අය කියනවා අයියෝ මෙයා ට්‍රේනින් වෙලා නැහැ කියලා. ඇයි? හැසිරීම රටාවේ වෙනසක් ඇති වෙලා නැහැ. එදා හැසිරෙච්ච විදිහටම අද හැසිරෙන්නේ. එහෙමනම් ට්‍රේනින් කියලා කියන්නේ යම් කිසි පුද්ගලයෙකුගේ හැසිරීම රටාවේ වෙනසක් ඇති කිරීම. මේ සඳහා කරුණු තුනක් දෙන්න ඕන. මොනවද මේ කරුණු තුන? දැනුම, කුසලතාව සහ ආකල්ප. දැනුම, කුසලතාව සහ ආකල්ප. මේ කියන කරුණු තුන දීලා තමයි යම් කිසි කෙනෙක්ගේ චර්යාවේ නැත්නම් හැසිරීමේ වෙනසක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. එතකොට කුසලතාව කෙනෙකුට ලැබුණට දැනුම ලැබුණට ආකල්ප නිසියාකාරව ලැබලා දෙන්නේ නැත්නම් එහුගේ ඒ ක්‍රියාකාරකම් වල යම් කිසි අඩුවක් පාඩුවක් තියෙනවා. අපි මේක තමයි ඉදිරියේදී තවත් සරකලා බලමු. ආකල්ප, ඇටිටියුඩ්ස්, ස්කිල්ස්, කුසලතාව, නොලෙජ්, දැනුම කියන වචන තුනේ ඉංග්‍රීසි වචන තුනේ මුල් අකුරු ඒ එස් කේ අරගෙන අපිට ආස් කියන වචනයෙන් මේ කරුණු තුන හොඳට මතක තියාගන්න පුළුවන්. දැනුම, කුසලතාව සහ ආකල්ප කියන වචන තුන වින් වින් වශයෙන් තේරුම් ගන්න මම පොඩි උදාහරණයක් ගන්න. අපි හිතමු අපේ පොඩි බබාට බයිසිකලයක් පදින්න පුළුවන් මට්ටමට ආවහම බයිසිකලයක් අරන් දෙනවා. ඊට පස්සේ බයිසිකලිය පුතාව නගලා අපි සීට් එකෙන් අල්ලගෙන කියනවා දැන් පුතා පදින්න කියලා. තාත්තේ මම පදිනවා කියන්නේ මොකක්ද දන්නේ නැහැ. අන්න පෙඩල් එක අපිට පෙන්නලා මේක පෙඩල් කරන්න කියලා දෙනවා. එහෙම නෙමෙයි පුතේ, ඔය වටේටම කරකවන්නේ ටික 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 ද මේවා කරන්න එපා වටේටම කරකවන්න කියලා අපි දැන් එයාට මේ දැනුම දෙනවා. දැන් පුතේ බ්‍රේක් ගහන්න. තවත් තමයි බ්‍රේක් දුන්නේ මොනවද දීලා නැත්තේ? දැනුම දීලා නැහැ මේ වාචේ නවත්ත ගන්න බ්‍රේක් ගහන හැටි. එහෙනම් ඔන්න අපි දැනුම දෙනවා, සීට් එක අල්ලගෙන ස්කිල් එකක් දෙනවා. දැන් ඔය විදිහට දැනුමයි කුසලතාවයයි දීලා හිටන් ළමයට දැන් බයිසිකලිය පදින්න පුළුවන්. පොඩ්ඩක් දුර තනියම යන්නේ එහෙම ඊට කඩ දෙනවා. ඉතින් මේ වෙලාවේ වෙහි දවසක නම් මඩ එහෙම වතුර තියෙන වෙලාවක ඔය පුංචි ගෑනු ළමයි සුදු ගවම මැදගෙන මේ යනකොට මේ ළමයා ගිහිල්ලා අර මඩ ගොඩ උඩින් ෆ්‍රීස් ගාලා යනවා. අර මඩ හේන්න අර ගවුම් ගවුම් වල හේන්න. ඒ වගේම යමුෂි තැනක හරවනකොට සිග්නල් නැතු නිකන් අනිත් පැත්තට හරවලා ගන්නවා. මොනවද අපි දීලා නැත්තේ? ආකල්ප දීලා නැහැ. යම් කිසි කෙනෙකුට හිරිහැරයක් නොවන විදිහට බයිසිකලිය පදින්න කියන ආකල්ප දීලා නැති නිසා අර ළමයාට නියම ට්‍රේන් එක ලැබිලා නැහැ. බොහෝ දෙනෙක් වැරදිට පාවිච්චි කරන වචන දෙකක් තමයි කුසලතාව සහ නිපුණතාව කියලා කියන්නේ. කුසලතාව කියලා කියන්නේ යම් කිසි පුද්ගලයෙකුට චලනය වීමේ හැකියාව හෝ යම් දෙයක් චලනය කිරීමේ හැකියාව අපිට කුසලතාව කියලා කියන්න පුළුවන්.
නමුත් සමහර අය බොහොම වෙලාවට මේ කුසලතාව නිපුණතාව කියන වචන දෙක වැරදි විදිහට පාවිච්චි කරනවා. නිපුණතාව කුසලතාව මේ පුදුලි සත තියෙනවන කියලා කියනවා. නමුත් මේ නිපුණතාව කියන වචනේ ඇතුලේ කුසලතාව කියන වචනේ තියෙනවා. දැන් බලමු මොකද මේ නිපුණතාව කියන්නේ කියලා. දැන් අපි හිතමු යම්කිසි ක්‍රීඩා තරගයකදී මේ ජව සම්පන්න බොහොම මහත් ක්‍රීඩකයෙක් යගුලේ විසි කරනවා. මේ යගුලේ විසි කරන ක්‍රීඩකයා යකුලිය අරගෙන අර නියමාකාර ක්‍රමය දන්නේ නැති නිසා වැඩියෙන් උඩ යන විදිහට යකුලි විසි කරමින් අඩි 18ක් විතර මේ යකුලිය විසි කරනවා කියලා අපි හිතමු. නමුත් ඊට වඩා ඇඟපත නැති කෙට්ටු ක්‍රීඩකයෙක් යකුලිය අරගෙන ඒ නියම විදිහට ඒ හඳවගෙන කරකැවිලා අංශක 45ට 30ට අංශක 45ක පරාසයක් වෙන විදිහට යකුලිය විසි කරනවා. අඩි 20ක් 21ක් විතර ඈතට යන්න. මොකද්ද මෙතන සිද්ධ වුනේ? අර ස්කිල් එක වැඩි පුද්ගලයා, කුසලතාව වැඩි පුද්ගලයාට දැනුම, කුසලතාව, ආකල්ප කියන කරුණු තුන ආදේශ කරගෙන ඉමේ හැකියාව නැහැ. නමුත් අර අනිත් ක්‍රීඩකයා, එච්චර ජව සම්පන්න නැති පුද්ගලයා දැනුමයි, කුසලතාවයි, ආකල්පයයි කියන කරුණු තුන එකට සංගඨනය කරලා හිටන් නියම විදිහට 30ට අංශක 45ක පරාසයක් තියෙන විදිහට යගුලි විසි කරා උපරිම පරාසය ලබා ගත්තා. නිපුණතාව කියලා කියන්නේ යම්කිසි කාර්යයක් කිරීමට දැනුම, කුසලතාව, ආකල්ප කියන කරුණ තුන ආදිස කර ගැනීම හැකියාව. මේ කරුණ තුන ආදිස කර ගන්න බැරි නම් ස්කිල් එක වැඩි වුණත් එයාගේ කාර්ය ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන මට්ටමට නොති වෙන්න පුළුවන්. නිපුණතාව කියන වචනේ දිවිරදි මර්ථ කතනය අපි බැලුවොත් එහෙම දැනුම, කුසලතාව සහ ආකල්ප යම්කිසි කාර්යයක් කිරීමට ආදිස කර ගැනීම හැකියාව පමණක් නෙමෙයි, දීලා තියෙන තත්ත්වයන් යටතේ අවශ්‍ය ප්‍රමිති වලට මේ කාර්ය කිරීමත් අතුලත් වෙනවා. The competency is the ability to integrate skill, knowledge and attitudes to perform a task in given condition into the predetermined standard කියලා කියනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම යකුලිය විසි කරනකොට ඕගොල්ලෝ දැකලා ඇති යකුලිය විසි කරනකොට ඉරි කෑල්ල දෙකක් තියෙනවා දෙපැත්තට කහලා. යකුලිය කොච්චර ඈත විසි කරත් වැඩක් නෑ අර ඉරි කෑල්ලෙන් පිට ගියොත් එහෙම. අන්නේ තත්ත්වයන් යටතේ තමයි මේ කාර්ය කරන්න ඕන. ඒ වගේම යකුලිය විසි කරලා හිටියන් අර ඇඳලා තියෙන සර්කල් එකේ ඉස්සරහන් එළියට ගියොත් එහෙම එතකොට ඒක මේ වලංගු විසිකිරීමක් වෙන්නේ. ඒ නිසා මේ නිපුණතාව කියන එකේදී බලාපොරොත්තු වෙන්නේ දැනුම, කුසලතාව, ආකල්ප, ආදේශ කරගැනීමේ හැකියාව, නියමිත තත්ත්වයන් අර්ථය සහ අවශ්‍ය ප්‍රමිතිවලට.